Τα βινάλι θα τώρα μπάλα πατάγκο μου απει. Ανάλα. Ακούει τότε μόνο να πει ο Μαρί. Παπί. Κατά το λίνο με όλοι. Ρε. Δεν είναι τώρα κάτι ρομπάν που λένε. Α, δεν είναι τώρα κάτι ρομπάν που λένε. Makeup me. Amma Vishay kela. Amma Vishay kya ni mukarda? Amma. Amma. Vishay kya ni mukarda? Vishay kya ni bate ugana ni subject te ka. Subject එක කියවෙන්නේ ඔය වරු ගන්න සිංහල දෙමළ එහෙම කියලා කියන්නේ විෂය එහෙනම් ඊයේදී පද්මිනී කියලා කිව්වනේ පිස්සු පොන්ටි එකරි මරි මම හිතන්නේ හරි හරි එහෙනම් අද පන්ති පටන් ගමු හැමෝම සාදරයෙන් ආදරයෙන් ක්ලාස් එකට පටන් ගන්නවා පිළිගන්නවා YouTube එකෙන් සහ Meet එකෙන් කියන දෙකෙන්ම සම්බන්ධ වෙලා ඉන්න අය රෙජිස්ටර් එක මාක් කරලා අපි පාඩම ඉගෙන ගමු හරි YouTube එකෙන් සම්බන්ධ වෙලා ඉන්න අය කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ නම හරි සඳුනි හංසිකා මේ ඔක්තෝබර් බැච් එක නේද සඳුනි හංසිකා ඉන්නවද ඉන්නවා ශේහාන් කරුණරත්න ඉන්නවා කෝෂිලා බණ්ඩාර
కోశిల బండార్ నెత్ తిసర బుద్ధిక తిసర బుద్ధిక శశికళ సితుమిని నవన్ జన మీ గమ్మన నవాంచన మీ గమ్మని నిరోష వాసల హర్షణి కౌమ్య జైని మధుషిక దినేష్ సంజీవ మాలిక మధుమాలి చలని దిలాని లక్ష్మిని హర్షమాలి హరి పటంగము మనం అది అంతిమట కరే ఇవ్వాలట మొక్కధిపతి వగనామా ये सत्य क्लास था विनय द कविश का आवा मंगल का नाम है ने कविश का प्रभा ने ने मंगवट बीत दो दल वट ऐहिने ने तो ऐसे किए ना हरी तीसरा बुद्धि की इन्ना वाले इधर तीसरा बुद्धि का नहीं इधर හරි එහෙනම් අපි පටන් ගමු තිසර බුද්ධික ඇබ්සෙන්ට් වෙලා තියෙන්නේ ඉන්නවනම් ප්‍රසෙන්ට් කියලා කියන්න ඉන්න තැනකින්ද අන්තිමට මට මතක හිටිට ඔයාලට නේද රැකියා නිර්මාණය කරේ රැකියා නිර්මාණය රැකියා ප්‍රතිනිර්මාණය ටික කරලා මම දුන්න ඇසයින්මන්ට් එකක් විදිහට දෙපාර්තමේන්තු මානව සම්පත් කළමනා කරන දෙපාර්තමේන්තු එහෙම නේද सिद्धांत सेवादायक आकर्षण मातृकावदागन सेवादायक आकर्षण आकर्षण की मुखदे आकर्षण आकर्षण की आकर्षण देखा तिर आकर्षण मुखद मे आकर्षण की आकर्षण हरिद इतकोट मेकेदी सेवादायक आकर्षण योग्यता मार्ग करवाण आकर्षण आकर्षण
සේවාදායක ආකර්ෂණය කියලා. ලියාගමු චුට්ටක්. සේවාදායක ආකර්ෂණය යනු සේවාදායක ආකර්ෂණය යනු යෝග්‍යතම අයදුම් කරුවන් යෝග්‍යතම අයදුම් කරුවන් අයදුම් කිරීමට අයදුම් කිරීමට පෙළඹවීමේ ක්‍රියාවලියයි යෝග්‍යතම අයදුම් කරුවන් අයදුම් කිරීමට පෙළඹවීමේ ක්‍රියාවලියයි मानव संपत् कल्पनाकरो सेवादायक आकर्षण विधिमत् लेस करन्न ओने एहेम नेति उनोत् मोकद वेन्ने आयतने पिरिवय हलयमक् सिद्ध वेनवा मोकद मे सेवादायक आकर्षणेट यम किसि पिरिवय वय वेनवा एतकोट पिरिवय कियन्ने मेतन मूल्यमय तत्त्वयटत् वडा श्रमय कालय एहेम देम मे पिरिवय अडतर गन्न पुलुवा हरि मे देवल अहक यनवा विधिमत् सेवादायक आकर्षणयक् करेन्ने नत्ता හරි ලියා ගන්නකොටම මානව සම්පත් කළමනාකරු විධිමත් සේවාදායක ආකර්ෂණයක් विधिमत् सेवादायक आकर्षणयक् सिद्धु कलयुतु अतर एसे नौन होत् ऐसे नवों ने होतन संविधाने पीरिवय इहलयामक सिद्धवे ऐसे नवों ने होतन संविधाने पीरिवय इहलयामक सिद्धवे මාත්‍රකව දා ගන්න සේවාදායක ආකර්ෂණය සිදු කළ හැකි ශිල්ප ක්‍රම සේවාදායක ආකර්ෂණය සිදු කළ හැකි ශිල්ප ක්‍රම හරි ලියන්නපා සේවාදායක ආකර්ෂණය කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ප්‍රවර්තන සේවාදායකින් මගින් හරිද මේකෙදී මේ කැමිල්ල අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රමවේදයක් ඒ කියන්නේ ආයතනෙ දැනට සිටින සේවකීන්ට තමයි ආකර්ෂණය කරන්නේ අභ්‍යන්තරේ පිටතට යන්නේ නැහැ මේක අභ්‍යන්තර සේවාදායක ආකර්ෂණයක් හරිද එතකොට මෙයාලව ආකර්ෂණය කරන්න පුළුවන් ක්‍රමවේද ගැන කතා කරොත් කොහොමද එකක් තමයි ඔන්න දැන් වී පුරු හරි
දැන් වින් පූර්ව එහෙම නැත්නම් නොටිස් බෝඩ් එකේ ගහලා තියන්නත් පුළුවන්. හරි? ඊළඟට තමයි අභ්‍යන්තර සංගර. ආයතනයේ අභ්‍යන්තර සංගරවලත් දාන්න පුළුවන්. ආයෙ පුළුවන් වැටු පත්‍රිකාවල පිටිපස්සේ තියෙන සමහර වෙලාවට ආයතනය තුල තියෙනා වූ වේකන්සීස් පිළිබඳ විස්තර. හරිද? ඊළඟට ඊළඟට තමයි අභ්‍යන්තර තොරතුරු ජාල. ලියන්නකෝ. හරි ආයතනයේ ඇතුළේ ක්‍රියාත්මක වෙන තොරතුරු ජාලවල ඇඩ් එකක් විදිහට වේකන්සි ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට තමයි විද්‍යුත් තැපෑල. මෙන්න මේ ක්‍රමවලින් පුළුවන් සේවාදායක ආකර්ෂණයක් කරන්න. ඒ කියන්නේ ප්‍රවර්තන සේවාදායකින්. ප්‍රවර්තන සේවාදායකින් කියනවා මම මෙතන ආයතනික සංගරක් කියලා දාන්න නැත්නම් අභ්‍යන්තර කොහේ අභ්‍යන්තරද කියලා ඔයාලා බලයි පස්සේ. හරි ආයතනයේ දැනට සේවය කරන සේවකින්ව වෙනත් අඳුරු සඳහා ආකර්ෂණය කරගන්න එක තමයි අපි ප්‍රවර්තන සේවාදායක ආකර්ෂණයක් කියලා කියන්නේ. ලියාගමු. ප්‍රවර්තන සේවාදායක මගින් කියන මාතෘකාව ගන්න. මෙය එහෙට ලියා ගන්න. මෙය අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රමවේදයකි. මෙය අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රමවේදයකි. එහිදී දැනට සංවිධානයේ සේවය කරන සේවකයින්ට පළමුව ආකර්ෂණය කරයි. අභ්‍යන්තර සේවකයින් පහත ක්‍රම ඔස්සේ ආකර්ෂණය කළ හැක. උදාහරණ කියලා ලියාගන්න ඔන්න ඔය බෝඩ් එකේ තියෙන ටික ලියාගෙන හරිනම් හරි කියන්න.
හරිද? හරි මිස්. ඇයි හරි නම් හරි කියන්නේ නැත්තේ? හරිද කියලා මම අහනකම් ඉන්නවා. ඊළඟ ශිල්ප ක්‍රමයේ තමයි ප්‍රවර්තන සේවාදායක යොමුව. प्रवर्तन सेवादायक यमुव इलग शिल्प क्रम अहगन्न मेके दिवेन्ने आयतने दैनट वडकरन सेवकयन्गे समीपतमयन्ट सेवादायक आकर्षणयक् करनवा एकेन्ने वालगे आलु उंड किनवा සේවකයන්ට කියනවා වාගේ යාළුවෝ ඉන්නවා නම් එක්කන් එන්න ගෙදර කවුරු හරි ඉන්නවා නම් එක්කන් එන්න වේකන්සි එකක් තියෙනවා කියලා මොකද කරන්නේ මේ ඉන්න සේවකයන්ගේ සමීපතමයන්ට සේවාදායක ආකර්ෂණයක් කරනවා ලියාගමු ප්‍රවර්තන සේවාදායක යොමුව යනු ප්‍රවර්තන සේවාදායක යොමුව යනු දැනට සංවිධානයේ සේවය කරන සේවකයින්ගේ සමීපතමයන්ට සේවාදායක ආකර්ෂණයක් සිදු කිරීමයි ඊළඟට අතීත සේවාදායකින් ඊළඟ ශිල්ප ප්‍රමේය තමයි අතීත සේවාදායකින් අතීත සේවාදායකින් හරි මේකෙද වෙන්නේ ආයතනින් මේ වෙනකොට ඉඳලා ඉවත් වෙච්ච අයට නැවත සේවාදායක ආකර්ෂණයක් කරන එක තමයි වෙන්නේ මේකෙද එයාලා ආයතනයේ ඉන්න කාලේ හිටපු තනතුරට වඩා ඉහළ තනතුරක් වෙත තමයි සේවාදායක ආකර්ෂණයක් කරන්නේ මේක එක තලතකින් වාසියක් වෙනවා දැන් අපි හිතමු මානව සම්පත් කළමනාකරණ කරන වේකන්සි එකක් ආයතනයේ තියෙනවා හරිද මානව සම්පත් කළමනාකරණ වේකන්සි එකක් තියෙනවා හරි දැන් අපේ ආයතනයෙන් ඉඳලා අයින් වෙලා තියෙනවා මානව සම්පත් විද්‍යායකයක් විදිහට කටයුතු කරපු කවුරු හරි සේවකී හරිද මෙයා ඉන්න කාලේ මෙයාට සැලරි කිම්පක් රුපියල් 50000ක් කියලා මෙයා සේවය කරන කාලේ මෙයාගේ වැටුප රුපියල් 50000යි හරිද සාමාන්‍ය මානව සම්පත් කළමනාකරුවේ පිටතින් අපි ලබා ගන්නවා නම් මෙයාලා 150000ක් විතර හරිද 150000 ලක්ෂ දෙකක් අතර වැටුපක් ඉල්ලනවා හරිද 150000 ලක්ෂ දෙකක් අතර වැටුපක් ඉල්ලනවා පිටතින් මානව සම්පත් කළමනාකරුවෙක් බදවා ගන්න ගියා දැන් අපි තීරණය කරනවා आयतने इंदला मानव संपत् विधायक इंदला नवत आयतने मानव संपत् कलमना कर विधियट बदवगा उसकर मेयाद आयतने लोकोट अपहु ट्रेनिंग का कवशवे निने मुकद मेया आयतने सिस्टम मुकद
මෙයාට ලොකු පුහුණුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. යම් කිසි පුහුණුවක් අවශ්‍ය වේවි. නමුත් ඒ වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයාට ආයතනය ගැන දැනුමක් තියෙනවා. හරිද? හැබැයි මෙයා ඉන්න කාලේ 50-10 වැටුප අරන් තියෙන්නේ. අපිට ඕන නම් පුළුවන් මෙයාව 80,000 ලක්ෂයක් අතර වැටුපකට ගන්න. 80,000 ලක්ෂයක් අතර වැටුපකට අපිට පුළුවන් මෙයාව බඳව ගන්න. එතකොට මොකද වෙන්නේ? බාහිරින් කෙනෙක් ගන්න ගියාම ලක්ෂ එකමාර දෙකක් විතර වැටුපක් ගෙවන්න සිද්ධ වෙනකොට මෙයාව අපිට 80,000 ලක්ෂයක් අතර වැටුපකට සේවිට ගන්න පුළුවන්. ඒකත් ආයතනයට වාසිදායක තත්වයක් වෙනවා. ලියාගමු. මෙහිදී දැනට සංවිධානයෙන් ඉවත් වී ඇති සේවකයන්ට මෙහිදී දැනට සංවිධානයෙන් ඉවත් වී ඇති සේවකයන්ට සේවාදායක ආකර්ෂණයක් ඇති කරයි. සේවාදායක ආකර්ෂණයක් ඇති කරයි. මෙම ආකර්ෂණය ඇති කරන්නේ මෙම ආකර්ෂණය ඇති කරන්නේ සේවකයා සිටිය තනතුරට වඩා සිටිය තනතුරට වඩා උසස් තනතුරක් සඳහාය. සේවකයා සිටිය තනතුරට වඩා උසස් තනතුරක් සඳහාය. එමෙන්ම මෙමගින් එමෙන්න මෙමගින් ආයතනයේ පිරිවැය අඩුවේ. එමෙන්ම මෙමගින් ආයතනයේ පිරිවැය අඩුවේ. උදාහරණ ලියා ගන්න. බාහිරින් බඳවා ගන්නා මානව සම්පත් කළමනාකරුවෙකු සඳහා මානව සම්පත් කළමනාකරුවෙකු සඳහා වැටුප ලක්ෂ එකහමාරක පමණ ගෙවන්න වුවද අතීත සේවාදායකයා
අතීත සේවාදායකයා අතීත සේවාදායකයා සේවයේ නිරත වන කාලයේදී සේවයේ නිරත වන කාලයේදී වැටුප රුපියල් 50,000ක් ගත්තද වැටුප රුපියල් 50,000ක් ගත්තද මෙම තනතුර සඳහා මෙම තනතුර සඳහා අසූදහත් ලක්ෂයත් අතර අසූදහත් ලක්ෂයත් අතර වැටුපක් ගෙවිය හැකිය වැටුපක් ගෙවිය හැකිය ඊළඟ ශිල්ප ක්‍රමය මුද්‍රිත දැන්වීම මේක වර්තමානයේ වෙනකොට ගොඩක් ජනප්‍රිය ශිල්ප ක්‍රමයක් තමයි මේ මුද්‍රිත දැන්වීම කියන්නේ මුද්‍රිත දැන්වීම කොටස් දෙකකට බෙදෙනවා අද දැන්වීම සහ විවෘත දැන්වීම කියලා අද දැන්වීම සහ විවෘත දැන්වීම මේ අද දැන්වීම වල සියලු විස්තර මොකුත් නැහැ මේක තියෙනවා නම් උදාහරණයක් දාන්නම් මෙතනින් මානව සම්පත් කළමනාකරුවන් අවශ්‍යයි අමතන්න කියලා දුරකථන අංකයක් දානවා හරි මානව සම්පත් කළමනාකරුවන් අවශ්‍යයි අමතන්න එහෙම නැත්නම් මානව සම්පත් කළමනාකරුවන් අවශ්‍යයි තැපැල් පෙට්ටි අංකය කියලා ඔන්න දානවා තැපැල් පෙට්ටි අංකයක් විතර හරිද අද දැන්වීම වල කිසිදු විස්තරයක් සඳහන් වෙලා නැහැ අඳයි වෙන්නේ විවෘත දැන්වීම වල සියලු විස්තර සවිස්තරාත්මකව දක්වලා තියෙනවා වැටුප කොච්චරක්ද කවදද කලින් දායදු කරන්න ඕනි යවන්න ඕනි ඇඩ්‍රස් එක දිගදීම නම මොනවද සුදුසුකම් මොනවද තනතුරේ තියෙන රාජකාරි වගකීම් කාර්යයන් මොනවද කියලා මේ විවෘත දැන්වීම වල තියෙනවා ලියාගෙන යමු වර්තමානයේදී බාහිර අයදුම්කරුවන් බාහිර අයදුම්කරුවන් ආකර්ෂණය කළ හැකි වර්තමානයේදී බාහිර අයදුම්කරුවන් ආකර්ෂණය කළ හැකි ජනප්‍රියතම ශිල්ප ක්‍රමයකි ජනප්‍රියතම ශිල්ප ක්‍රමයකි මෙය ප්‍රධාන කොටස් දෙකකි මෙය ප්‍රධාන කොටස් දෙකකි
අනුමාත්‍රකාව ගන්න විවෘත දැන්වීම් විවෘත දැන්වීම් ඒත් ලියා ගන්න විවෘත දැන්වීම් යනු විවෘත දැන්වීම් යනු සියලු විස්තර සවිස්තරාත්මකව පළ කරමින් සවිස්තරාත්මකව පළ කරමින් ඉදිරිපත් කරන දැන්වීම ඉදිරිපත් කරන දැන්වීම ඊළඟ අඳ දැන්වීම බෝඩ් එකේ තියෙන වචනේ අඳ දැන්වීම මෙහිදී කිසිදු විස්තරයක් සඳහන් නොකර මෙහිදී කිසිදු විස්තරයක් සඳහන් නොකර කිසිදු විස්තරයක් සඳහන් නොකර තැපැල් පෙට්ටි අංකයක් හෝ තැපැල් පෙට්ටි අංකයක් හෝ දුරකථන අංකයක් පමණක් දුරකථන අංකයක් පමණක් ඉදිරිපත් කරයි මේ යට තියෙන උදාහරණ ලියාගෙන හරිනම් හරි කියන්න යට තියෙන උදාහරණ ලියාගන්න ඇහෙනවද මාව ඔමිස් ඔමිස් හරි නේ විනාඩියක් දෙන්න වීඩියෝ එක වැඩ කරන්න හරි නේ හරි ඊළඟ ශිල්ප ක්‍රමයේ තමයි අන්තර්ජාල දැන්වීම අන්තර්ජාල දැන්වීම මාතෘකාව දා ගන්න විනාඩියක් දෙන්න හරි
මේ අන්තර්ජාල දැන්වීම පුතේ වර්තමානයේ ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා නේද? මේ අන්තර්ජාල දැන්වීම මේක මුද්‍රණ දැන්වීම වලට වඩා අඩු පිරිවැයක් යටතේ කරන්න පුළුවන් මේ අන්තර්ජාල දැන්වීම අපිට උනත් දැන්වීමක් හදන්න පුළුවන් නේ. හරිද? අඩු පිරිවැයක් යනවා. ඒ වගේම සේවකයාගේ එහෙම නැත්නම් සේවදායකයාගේ ආයතන කරුගේ තාක්ෂණික දැනුම පිළිබඳ යම් කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. හරිද? එයි එයාට තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්ද? ඊමේල් එකක් මගින් ආයතන කරන්න පුළුවන් වෙනවද? සමහර ඉන්නවා ඊමේල් එකක් යවන්න බෑ තාම. එහෙමයි ඉන්න. එතකොට අපිට එයාගේ තාක්ෂණික දැනුම පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. හරි? මේ තියෙන්නේ දැන් ලංකාවේ ජනප්‍රියතම ඇඩ් තියෙන දැන් ඔයාලටත් යම් සිදයක් හොයාගන්න ගියාම සමහරවිට යනවා ikman.lk කියලා. මේකේ ජොබ් උත් තියෙනවා. මේ ජොබ් එකට ඔන්ලයින් තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. කියන්නේ ඊමේල් එකක් කරා හරි තමන්ගේ CV එකක් ඇටච් කරලා හරි එහෙම තමයි මේවට ඇප්ලයි කරන්න තියෙන්නේ. තව තියෙනවා topjob.lk කියලා. वर्तमान जनप्रियतम वर्तमान जनप्रियतम सेवादायक आकर्षण सिदुकल है कि सेवादायक आकर्षण सिदुकल है कि शिल्पक्रमयकी මෙමගින් මෙමගින් සේවකයාගේ මෙමගින් සේවකයාගේ තාක්ෂණික දැනුම පිළිබඳවද තාක්ෂණික දැනුම පිළිබඳවද යම් නිගමනයක් ලබාගත හැකිය එමෙන්ම එමෙන්ම මෙම අන්තර්ජාල දැන්වීම එමෙන්ම මෙම අන්තර්ජාල දැන්වීම පුවත්පත් දැන්වීම වලට වඩා පුවත්පත් දැන්වීම වලට වඩා අඩු පිරිවැයක් යටතේ සිදු කළ හැකිය බෝඩ් එකේ තියෙන උදාහරණ ටික ටක් ගන්න ලියාගෙන හරිනම් හරි කියන්න හරි මාත්‍රකාවක් දාගන්න බාහිර සේවාදායක ආකර්ෂණයට සාපේක්ෂව අභ්‍යන්තර සේවාදායක ආකර්ෂණයේ වාසි අවස්
කියන්නේ බාහිරින් කෙනෙක් බඳව ගන්නවට වඩා අභ්‍යන්තරයෙන්ම කෙනෙක් ඒ කියන්නේ ආයතන තුලින්ම කෙනෙක් බඳව ගත්තොත් මොනවද අපිට ලබා ගන්න පුළුවන් වාසි සහ අවාසි තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ ඉස්සෙල්ලා අපි වාසි කතා කරමුකෝ හරි මොනවද අපිට ගන්න පුළුවන් වාසි විතර කියමු බලන්න මොනවද අපිට ඇතුළෙම කෙනෙක් ගන්න ගත්තොත් ගන්න පුළුවන් වාසි आयतने දැනුමක් තියෙනවා කුසලතා හරි යාව අලුතෙන් පුහුණු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ සඳහා වැඩි පීඩාවක් යොදවන්න අවශ්‍ය වෙන්නේ නැහැ වෙන වෙන මොනවද බාහිරින් කෙනෙක් බදව ගන්න යන පිරිවැය මෙයාට යන්නේ නැහැ. පිටතින් කෙනෙක් බඳව ගන්නවා නම් අපි සේවාදායක ආකර්ෂණය කරන්න පෝස්ටර්ස් ගහන්න ඕනේ දෙන්නේම් හදන්න ඕනේ මොනවාම හරි දෙයක් කරන්න ඕනේ හරිද ඒකල යාලව ඉන්ටර්වියු එකක් තියන්න ඕනේ තෝරා ගන්න ඕනේ මේක ලොකු ක්‍රියාවලියක් හරිද ඒක නිසා බාහිරින් බඳව ගන්නවට වඩා බාහිරින් කෙනෙක් බඳව ගන්නවට වඩා අභ්‍යන්තරින් කෙනෙක් බඳව ගන්නකොට ආයතනයේදී බඳව ගැනීම පිරිවැය අඩු වෙනවා හරි ඊළඟ තමයි විශ්වාසවන්ත බවින් වැඩි අපි ආගෙන දන්න නිසා විශ්වාසවන්ත බවින් වැඩි වෙනවා හරිද ඊළඟ එක තමයි ගැටලුකාරී තත්ත්වයේ අඩු ගැටලුකාරී තත්ත්වය අඩු වෙන්නේ මෙයා ආයතනයේ සේවකයෝ ගැන දන්නවා. තේරෙනවද? සමහර වෙලාවට සේවකයෝ අලුත් කෙනෙක්ව බාර ගන්න කැමති නැති වෙන්න පුළුවන්නේ. අලුතින් කෙනෙක්ව බාර ගන්න කැමති නැහැ. යාට සලකන්නේ නැහැ. යා ඩෝන්ට් කෙයා. අයියෝ අපි කලින් ආවේ ඔයාට වඩා කියලා. ඉන්න අයද මෙයා හිතියම සමහරට ගැටලුකාරී තත්ත්වය අඩු. එයා ඇතුළෙම කෙනෙක් ඉන්නකොට
ලියාගත්තද? හරි මිස්. හරි. ඊළඟට බලමු අපි බාහිරෙන් ගන්නවට වඩා ඇතුලෙන් ගන්න කෙනෙක් ගන්න ගියාම වෙන අවාසි මොනවද කියලා. හරි. ඉස්සෙල්ලාම දෙයක් තමයි මෙයා ආයතනය ගැන හොඳට දන්න කෙනෙක් නිසා මෙයාට වංචා කරන්න තියෙන ඉඩකඩ වැඩි වෙලා යනවා. හරිද? තවන්දයක් තමයි ආයතනයේ ඉන්න සේවකීන් මෙයාම කියන දේ අහන්න නැති වෙන්න පුළුවන් වෙනවා. තේරුණාද? ආ මෙයත් එක්කනේ අපි ඉන්නේ කියලා හිතලා අයියා කියන දේ ආව ඩොන්ට් කියා ගණන් ගන්න. යාවල ඉස්සර නායකයෝ ඉච්චර ගණන් ගත්තේ නෑ නේද පන්ති නායකයා. අන්න ඒ වගේ මෙයාවත් ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. හරිද? අනිකුත් සේවකීන් මෙයාට ආවන්නත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟට තමයි මෙයා දැන් ආයතනයේ තුලම ඉන්න කෙනෙක් ආයතනයේ ක්‍රියාපටිපාටි ඔක්කොම දන්න කෙනෙක්. ඒ හින්දා මෙයා ඒ ඇතුළෙන්ද තමයි දෙයක් හිතන්නේ. මෙයාගෙන් නව අදහස් බිහි වෙන්නේ නැහැ. හරිද? අලුතෙන් අදහස් බිහි වෙන්නේ නැහැ. නවීතා සම්පාදනය වෙන්නේ නැහැ. මොකද ඇයි? මෙයා යාන්ත්‍රික කරලා වෙලා තියෙන මේ ආයතනයේ සිස්ටම් එක තුල. එතනින් එහාට දෙයක් හිතන්න මෙයාට ටිකක් අමාරුයි. ඒ හින්දා නව අදහස් මෙයා තුලින් බලාපොරොත්තු වෙන්න බැ. තග්ගල් ලියාගන්න මේ තුන. හරිනම් හරි කියන්න. හරි. සේවදායක ආකර්ෂණයට අදාළ සියලුම කොටස් ඉවරයි. හරි. එහෙනම් සේවදායක ආකර්ෂණයට අදාළ පාඩම නැවත කියවගෙන ගැටලුකාරී තැනක් තියෙනවා නම් දැන්ම අහන්න බලන්න. පාඩම උගලපු ටික ඔක්කොම දැන් කියවගන්න.
හරිද? ඒ ඇත්ත ගැටලුවක් නෑ සියලු කරුණු පැහැදිලිද තේරුණාද? මිස් හරි. මාතෘකාව දාගන්න සේවාදායක තෝරා ගැනීම. සේවාදායක තෝරා ගැනීම තෝරා ගැනීම කියලා කියන පුතේ අපි හඳුනා ගන්නවා කියන එකට හරිද ඒ කියන්නේ සේවාදායක ආකර්ෂණයක් කරා ඒකෙන් යම් කිසි ප්‍රමාණයක් අපිට ලැබුණා දැන් අපි හිතමු ආයතන 500ක් අපිට ආවා කියලා ආකර්ෂණය කරලා මේකෙන් අපි අපිට අවශ්‍ය සුදුසුකම් තියෙන කට්ටිය සාමාන්‍යයෙන් හොඳයි කියලා හිතන කට්ටිය 10ක් තෝරා ගන්නවා ඒ කියන්නේ 10 දෙනෙක්ව 100කින් 10ක් හඳුනා ගන්නවා හරිද සේවාදායක ආකර්ෂණයෙන් ජනිත වූ පිරිසින් යෝග්‍යතම අයදුම් කරුවන්ව හඳුනා ගැනීමට අපි කියනවා සේවාදායක තෝරා ගැනීමක් කියලා හරි ලියගමු චුට්ටක් සේවාදායක තෝරා ගැනීම යනු සේවාදායක තෝරා ගැනීම යනු සේවාදායක ආකර්ෂණයෙන් සේවාදායක ආකර්ෂණයෙන් ජනිත වූ සංචිතයෙන් සේවාදායක ආකර්ෂණයෙන් ජනිත වූ සංචිතයෙන් යෝග්‍යතම සේවාදායකින් යෝග්‍යතම සේවාදායකින් හඳුනා ගැනීමේ ක්‍රියාවලියයි හඳුනා ගැනීමේ ක්‍රියාවලියයි මතක තියාගන්න ඕනි ආකර්ෂණය කිව්වොත් පෙළඹවීම शिल्प क्रम ගන්න සේවාදායක තෝරා ගැනීමේ ශිල්ප ක්‍රමයක් තමයි පුතේ නිර්දේශිත ලිපි කියන්නේ නිර්දේශිත ලිපි ලියාගන්න පළවෙනි ශිල්ප ක්‍රමේ නිර්දේශිත ලිපි හරි මේ නිර්දේශිත ලිපි කියනේවා යෝග්‍යතම සේවාදායක තෝරා ගැනීම ශිල්ප ක්‍රමයක් නෙමෙයි. ඒකට හේතුව තමයි මේ නිර්දේශිත ලිපි කියන ඒවා ගොඩක් වෙලාවට ධනාත්මක ඒවා තියෙන්නේ. කියන්නේ හොඳ පැත්ත නරකක් නෑ සේවකයාගේ යථා ස්වરૂපය අපිට මේකෙන් අඳුර ගන්න බෑ. හැබැයි යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. නිර්දේශිත ලිපි වලට උදාහරණයක් තමයි දේශපාලන ලිපි ලියන්න එපා. චරිත සහතික මෙන්න මේ වගේ දේවල් මේක මේ වගේ අපිට බැරි වෙනවා සේවකයා ගැන සම්පූර්ණ තක්සේරුවක් ලබා ගන්න. දැන් අපි හිතමු ඔයාලා සමහරවිට දහම් පාසලකට ගිහිල්ලවත් නැහැ. උනාට
පන්සලේ හාමුදුරුවෝ හිතවත්කමට ලියුමක් කියලා දෙනවා. මෙයා දායක සභාවේ ඉන්නවා, ක්‍රියාකාරී සමාජිකයෙක්, නායකත්වයේ දරුවා කියලා ලියලා දෙනවා ලියුමක්. ඒක අපිට 100%ක් පිළිගන්න බෑ. දේශපාලන ලිපිත් එහෙමයි. හැබැයි ඔයාලා ගැන යම් අවබෝධයක් ගන්න පුළුවන්. අඩුම තරමේ වැස්සකට හරි පන්සලට කොට වෙලා තියෙනවා කියලා හරි අවබෝධයක් ගන්න පුළුවන් වෙනවා. හරි ලියගමු. මෙය මෙය යෝග්‍යතම මෙය යෝග්‍යතම තෝරා ගැනීමේ ශිල්ප ක්‍රමයක් නොවේ. ශිල්ප ක්‍රමයක් නොවේ. ඊට හේතුව බොහෝ නිර්දේශිත ලිපි ඊට හේතුව බොහෝ නිර්දේශිත ලිපි ධනාත්මක වන අතර මේ මත පදනම් වී සේවකයා පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් ලබාගත නොහැක. සම්පූර්ණ තක්සේරුවක් ලබාගත නොහැක. මෙමගින් සේවකයා පිළිබඳ යම් නිගමනයක් ලබාගත හැකිය. උදාහරණ කියලා දාගෙන බෝඩ් එකේ උදාහරණ දෙකක් තියෙනවා, ටක් ගාලා ලියගන්න. හරිද? හරි මිස්. ඊළඟ ශිල්ප ක්‍රමය තමයි අයදුම්පත්. අහගන්න. සේවකයන් තෝරා ගන්න තියෙන ජනප්‍රියතම ශිල්ප ක්‍රමයක් තමයි අයදුම්පත් කියලා කියන්නේ. මේකෙදී සේවකයා පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි අයදුම්පතෙහි සියලු කරුණු අඩංගු වෙලා තියෙන හින්දා. හරි, මට කියන්න අයදුම්පතේ මොනවද තියෙන කරුණු? නම තියෙනවා, ලිපිනේ තියෙනවා, උපන් දිනේ තියෙනවා, හැඳුනු පත්තන්ගේ තියෙනවා, අධ්‍යාපන සුසුකම් තියෙනවා, වයස දාන්න අවශ්‍ය වෙන්නේ උපන්දිනිය දැම්මොත්. හොඳේ, උපන්දිනිය වයස හොයාගන්න පුළුවන්. සුසුකම් තියෙනවා.
ඊළඟට විෂය බාහිර ක්‍රියාකාරකම් extra curricular activities කියලා කියනවා. ඔයාලා අමතර සුදුකම් කියවි. ක්‍රීඩා කරපු ඒවා එක එක සංගම් වලට සහභාගී වෙලා ක්‍රීඩා කරපු ඒවා අනිත්. හරි? ලියගමු. මෙය සේවකීන් තෝරා ගන්නා මෙය සේවකීන් තෝරා ගන්නා ජනප්‍රියතම ශිල්ප ක්‍රමයකි. මෙය සේවකීන් තෝරා ගන්නා ජනප්‍රියතම ශිල්ප ක්‍රමයකි. මෙමගින් සේවකයා පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාගත හැකිය. ඊට හේතුව අයදුම්පතෙහි සියලු කරුණු ආවරණය කර ඇති හේනි. අයදුම්පතෙහි සියලු කරුණු ආවරණය කර ඇති හේනි. අනුමාතිකාව දාගන්න අයදුම් පතක් තුල ඇතුළත් විය යුතු කරුණු බෝඩ් එකේ තියෙන ඒවත් ලියන්න, තමන්ට මතක් වෙන ඒවත් ලියන්න. හරිනම් හරි කියලා කියන්න. අයදුම් පතෙහි ඇතුළත් විය යුතු කරුණු හරි මාතෘකාව දාගන්න ඊළඟ ශිල්ප ක්‍රමය සමුක පරීක්ෂණ හරි අහගන්න මේකෙදි මේක ඒ කියන්නේ සමුක පරීක්ෂණ අයදුම් කරුවන් තෝරගන්න තියෙන යෝග්‍යතම ශිල්ප ක්‍රමයක් විදිහට තමයි සමුක පරීක්ෂණ හැදින්වෙන්නේ. ඒකට හේතුව තමයි සමුක පරීක්ෂණයකදී සිද්ධ වෙන්නේ මොකක්ද? මුහුණට මුහුණලා අයදුම් කරුවන් සමග මුහුණට මුහුණලා අදහස් විමසීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා යෝග්‍යතම තෝරා ගැනීමේ ශිල්ප ක්‍රමයක් ලෙස සමුක පරීක්ෂණ හඳුන්වනවා. ඒ වගේම තමයි මේ සමුක පරීක්ෂණ වර්ග තියෙනවා. හරිද? සමුක පරීක්ෂණ වර්ග පහක් තියෙනවා. මම එකක් කියනවා. පළවෙනි එක තමයි කේවල සමුක පරීක්ෂණ. ලියන්න එපා. කේවල කියන්නේ තනි කියන අදහසනේ. හරි. මෙන්න මේ සමුක පරීක්ෂණ වල ඉන්නේ එක පරීක්ෂකයයි එක පරීක්ෂිතයයි. හරි.
එහෙම නැත්නම් කියනවා පරීක්ෂකයෝ එක්කෙනයි අයිතුම් කරුවන් එක්කෙනයි හරි එක පරීක්ෂකයයි එක පරීක්ෂිතයයි තමයි මේ කේවල සමක පරීක්ෂණ වල ඉන්නේ හරිද ඊළඟට සාමූහික සමක පරීක්ෂණ සාමූහික සමක පරීක්ෂණ මේ වගේ මෙහෙම වෙන්නත් පුළුවන් ක්‍රම දෙකක් වෙන්න පුළුවන් පරීක්ෂකයෝ කිහිප දෙනෙක් ඉඳලා එක පරීක්ෂිතයෙක් ඉන්නත් පුළුවන් හරිද එහෙම නැත්නම් පරීක්ෂිතයෝ කිහිප දෙනෙක් ඉඳලා පරීක්ෂකයෝ එක්කෙනෙක් ඉන්නත් පුළුවන් ඒ කිව්වත් සාමූහික මේ කිව්වත් සාමූහික හරිද එහෙම නැත්නම් පරීක්ෂිතයෝ ගොඩකුයි පරීක්ෂිතයෝ ගණකුයි ඔක්කොමලා ඉන්නත් පුළුවන් මේ කොහොම වුණත් මේවා අපි හඳුන්වන්නේ සාමූහික සමුක පරීක්ෂණ කියලා හරිද ඇයි සමූහයක් ඉන්නවා එතනදී අදාළ වෙන්නේ පරීක්ෂකයෝ කී දෙනෙක් ඉන්නවද පරීක්ෂිතයෝ කී දෙනෙක් ඉන්නවද කියලා පරීක්ෂකයෝ වැඩි වෙන්නත් පුළුවන් පරීක්ෂිතයෝ වැඩි වෙන්නත් පුළුවන් හරි එතකොට මෙතනදී දෙන්නෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් ඉන්න නිසා අපි කියනවා සාමූහික සමුක පරීක්ෂණ කියලා හරිද ඔන්න දෙවෙනි සමුක පරීක්ෂණ වර්ගය ඊළඟ එක තමයි ව්‍යුහාත්මක සමුක පරීක්ෂණ ඔතෙන් තැනකන් ලියාගෙන ඉස්සරහට යමු ලියාගන්න සේවාදායක තෝරා ගැනීම සේවාදායක තෝරා ගැනීම සිදු කළ හැකි සේවාදායක තෝරා ගැනීම සිදු කළ හැකි වඩාත් යෝග්‍ය ශිල්ප ක්‍රමයකි මෙහිදී අයදුම් කරුහා සෝරි මෙහිදී අයදුම් කරුහා මුහුණට මුහුණලා අදහස් විමසීමක් සිදුවේ මාතෘකාව දාගන්න සමුක පරීක්ෂණ වර්ග අනු මාතෘකාව දාගන්න පුතේ සමුක පරීක්ෂණ වර්ග මහන්සිද ගන්න පළවෙනි එක කේවල සම්මුඛ පරීක්ෂණ කේවල සම්මුඛ පරීක්ෂණ යනු කේවල සම්මුඛ පරීක්ෂණ යනු එක් පරීක්ෂකෙක් හා එක් පරීක්ෂිතයෙක් අතර එක් පරීක්ෂිතයෙක් අතර සිදුවන සම්මුඛ පරීක්ෂණයි ඊළඟ ක්‍රමය ඊළඟ සම්මුඛ පරීක්ෂණේ සාමූහික සම්මුඛ පරීක්ෂණ
මාතෘකාව දාගන්න. ඒ යටතේ ලියාගන්න. පරීක්ෂකයන් කිහිප දෙනෙක් හා එක් පරීක්ෂිතයෙක් අතර හෝ එක් පරීක්ෂිතයෙක් අතර හෝ එක් පරීක්ෂකෙක් හා එක් පරීක්ෂකෙක් හා හරියට ලියාගන්න එක එක් පරීක්ෂකෙක් හා පරීක්ෂිතයන් කිහිප දෙනෙක් අතර පරීක්ෂිතයන් කිහිප දෙනෙක් අතර සිදුවන සම්මුඛ පරීක්ෂණයි සිදුවන සම්මුඛ පරීක්ෂණයි හරිද ඊළඟට තමයි පුතේ ව්‍යුහාත්මක සමුක පරීක්ෂණ ඊළඟ සමුක පරීක්ෂණ වර්ගයේ ව්‍යුහාත්මක සමුක පරීක්ෂණ මාතෘකාව දාගන්නකෝ අහගන්න ව්‍යුහාත්මක සමුක පරීක්ෂණ කියලා කියනවා කලින් තීරණය කරන ලද ප්‍රශ්නාවලියකට අනුව සිදු කරන සමුක පරීක්ෂණ වලට ඒ කියන්නේ අයිදුම් කරුවත් එක්ක සමුක පරීක්ෂණේ පටන් ගන්න කලින් එයාලා මෙයාගෙන් අහන්න ඕනේ ප්‍රශ්නාවලියක් සූදානම් කරගෙන සමයි ඉන්නේ හරිද එතකොට ඒකට අනුව තමයි එතනින් එහාට අහන්නේ ඒ ප්‍රශ්න ටික තමයි අයිදුම් කරුවන්ගෙන් අහන්නේ ලියගමු මෙහිදී කලින් තීරණය කරන ලද මෙහිදී කලින් තීරණය කරන ලද ප්‍රශ්නාවලියක් ඔස්සේ සම්මුඛ පරීක්ෂණ සිදු කරයි ඊළඟට තමයි ව්‍යුහාත්මක නොවන සම්මුඛ පරීක්ෂණ හරිද මේකෙදී කලින් ප්‍රශ්න තීරණය කරලා තියන්නේ නැහැ මේ වෙලාවේදී අවස්ථානුකූලව තමයි ප්‍රශ්න අහන්නේ හරිද එයාලා කිසිම ලෑස්තියක් නැහැ ඒ වෙලාවට හිතිච්ච දේ අයදුම් කරවන්නගෙන අහනවා ලියාගමු
मेहंदी मेहंदी कालिन तीरने नोकरन लद मेहंदी कालिन तीरने नोकरन लद इनाम इनाम අවස්ථානුකූලව නිර්මාණය කරන ලද අවස්ථානුකූලව නිර්මාණය කරන ලද ප්‍රශ්නාවලියක් ඇසුරින් ප්‍රශ්නාවලියක් ඇසුරින් සම්මුඛ පරීක්ෂණ පවත්වයි සම්මුඛ පරීක්ෂණ පවත්වයි ඊළඟට තමයි මිශ්‍ර සම්මුඛ පරීක්ෂණ मिस्टर सामुक का परीक्षण हरी हरी आगन मैं कितने मुकदमे कालिन तीरने करने लादे हो नोकरने लादे प्रश्नावली या ऐसुरिंग तमाई सामुक परीक्षणे पावतवाने कालिन यह प्रश्न सुधा ना करेंगे ना पुलवां एवं तहां भी पुलवां इटा अमतरो तमंड हितिच देवलुत मित्रें दी आयुधम करवाने अहान पुलवां එකියන්නේ කලින් තීරණය කරන ලද හෝ නොකරන ලද ප්‍රශ්නාවලියක් ඇසුරේ මෙම සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ හරි ලියාගමු මෙහිදී මෙහිදී කලින් තීරණය කරන ලද හෝ මෙහිදී කලින් තීරණය කරන ලද හෝ නොකරන ලද නොකරන ලද ප්‍රශ්නාවලියක් ඇසුරින් ප්‍රශ්නාවලියක් ඇසුරින් සම්මුඛ පරීක්ෂණ පවත්වයි සම්මුඛ පරීක්ෂණ පවත්වයි හරි ඊළඟ සෝය දැන් අපි සම්මුඛ පරීක්ෂණ ගැන නේ අපි මේ කතා කරගෙන ආවේ සම්මුඛ පරීක්ෂණ වර්ග ගැන ඊළඟ තෝරා ගැනීම මේ ශිල්ප ක්‍රමේ ලියා ගන්න සේවා නියුක්ති විභාග සේවා නියුක්ති විභාග विभाग क्रम स्थापित එහෙම කෙනෙක් ගන්න ගියාම නැත්නම් අයෝමය පුරුෂයෙක් හොයා ගන්න ඕන නම් අපි යාට পেපර් එකක් දීලා හරියනවද නෑනේ යාට পেපර් එකක් දීලා හරියන්නේ නෑ මෙයාව වෙනම අපි මොඩල්ස් ලගේ වෙනම ගොඩක් කට්ටියක් ගෙන්නලා ප්‍රායෝගිකව තමයි මේක තියන්න සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් අපි හිතමුකෝ ආයතනයේ ලේකම් කෙනෙක් එහෙම නැත්නම් ඇසිස්ටන්ට් කෙනෙක් අවශ්‍යයි කියලා මෙයාට ප්‍රායෝගිකව තොර ගන්න පුළුවන් නැ මේ අලගේ දැනුම පරීක්ෂා කරන්න අපිට සිද්ධ වෙනවා යම් කිසි විභාගයක් හරි ස්ථාපිත කරලා
විභාග ක්‍රම වේදයක් හරි සකස් කරලා ඒ ඔස්සේ අඳුම් කරොන් බද වගේ ලීමක් සිද්ධ කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ රැකියාවේ ස්වභාවයට ගැළපෙන විදිහට විභාග ක්‍රම වේදයක් ස්ථාපිත කරන්න ඕනි. තේරුණාද? ඒක ප්‍රායෝගිකද ලිඛිතවද කරන්න කියන එක සංවිධානය මගින් තමයි තීරණය කරන්න ඕනි. ලියාගෙන යමු. මෙහිදී එනම් අයදුම් කරවෙකු තෝරා ගැනීමේදී සංවිධානය ලිඛිතව හා ප්‍රායෝගිකව පරීක්ෂා කරමින් සේවකයන් වඳවා ගනි. එහිදී රැකියාවේ ස්වභාවයට ගැළපෙන සහ සුදුසුම විභාග ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතුය. උදාහරණ ලියාගන්න. කායික විභාග පෞරුෂත්ව විභාග හරිද? හරි. තෝරා ගැනීමට අදාළ සියලු කරුණු කරනවා මේ විද්‍යුත් ගණන ඉවරයි. ඉන්ටර්වල් එකක් අරගෙන 3 වෙනකොට ඉක්මනින්ම පැමිණෙන්න.
හරිනේ කොමෙන්ට් ඉන්නවනේ මාත්‍රකාව දාගන්න පුතේ බඳවා ගැනීම බඳවා ගැනීම හරි අහගන්න බඳවා ගැනීම කියලා කියන පුතේ තෝරා ගන්නතේ සංචිතයෙන් යෝග්‍යතම අයගම් කරුවන්ට සේවා නියුක්තිය පිළිගන්න එක ඔන්න අපේ සේවාදායක ආකර්ෂණයෙන් ජනිත වූ පිරිස 100ක් ආවා මේකෙන් අපේ සුදුසුකම් අනුව අපි 10 දෙනෙක් තෝරගත්තා ඔබේ වේකන්සි තියෙන ඉස්කිනාටනේ 10ම 10කට දෙන්න බෑ හරිද මොකද කරන්නේ අපි සුදුසුකම් තියෙන අයගේ මෙතනින් අවශ්‍ය ගාන හොයා ගන්නවා හරිද තෝරා ගැනීමේ සංචිතයෙන් යෝග්‍යතම අයදුම් කරුවන්ට සේවා නියුක්තිය පිරිනමන එක තමයි දැන් මේ 10 දෙනාගෙන් ගෙනත් යෝග්‍යතම අයට තමයි සේවා නියුක්තිය පිරිනමන එක තමයි බඳවා ගැනීම කියන්නේ එතකොට බඳවා ගැනීම දීර්ඝ කාලීන ක්‍රියාවලියක් වෙනවා ඇයි ඉස්සෙල්ලාම සේවාදායක ආකර්ෂණයක් කරන්න ඕනේ ඊට පස්සේ තෝරා ගන්න ඕනේ කියන්නේ සේවකින්ම හඳුනා ගන්න ඕනේ ඊට පස්සේ තමයි හඳුනාගත්ත පිරිසෙන් බඳවා ගැනීමක් යෝග්‍යතම අයදුම් කරුවන්ට සේවා නියුක්තියක් පිරිනමන්නේ. ඒක තමයි බඳවා ගැනීම කියලා කියන්නේ. ලියාගමු. බඳවා ගැනීම යනු බඳවා ගැනීම යනු තෝරා ගැනීමෙන් ජනිත වූ සංචිතයෙන් තෝරා ගැනීමෙන් ජනිත වූ සංචිතයෙන් යෝග්‍යතම අයදුම් කරුවන්ට යෝග්‍යතම අයදුම් කරුවන්ට සේවා නියුක්තිය පිරිනැමීමේ ක්‍රියාවලියයි सेवा नियुक्ति पिरिनेमी में क्रियावलियाई बंदवा गनीम केटिकालीन क्रियावलियाप नोवे बंदवा गनीम කෙටිකාලීන ක්‍රියාවලියක් නොවේ. පළමුව සේවාදායක ආකර්ෂණය කර පළමුව සේවාදායක ආකර්ෂණය කර පසුව යෝග්‍යතම අයදුම් කරුවන් හඳුනාගෙන යෝග්‍යතම අයදුම් කරුවන් හඳුනාගෙන ඔවුන් සඳහා සේවා නියුක්තිය පිරිනැමීම ඔවුන් සඳහා සේවා නියුක්තිය පිරිනැමීම දීර්ඝකාලීන ක්‍රියාවලියකි දීර්ඝකාලීන ක්‍රියාවලියකි
හරිද මාතෘකාව දාගන්න බඳවා ගැනීමේ ක්‍රියාවලිය බඳවා ගැනීමේ ක්‍රියාවලිය මාතෘකාව හරි තියාගන්න මාත් එක්කම ක්‍රියාවලිය ඉස්සෙල්ලාම කරන්නේ පත්වීමේ ලිපියක් නිර්මාණය කරන එක ඊට පස්සේ පත්වීම සම්බන්ධව සේවකයා දැනුවත් කිරීම පස්සේ පොරොත්තු ලේඛනයක් නිර්මාණය කිරීම හරි ඊළඟට නැවත පත්වීමේ ලිපියක් නිර්මාණය කිරීම මේක ලියාගෙන පළවෙනි පියවර ගන්න මාතෘකාවක් විදිහට ඉවර වෙලා හරි නම් හරි කියන්න හරිද ආගන්න සංවිධානයක නීත්‍යානුකූල විදිහට සේවකයෙක්ව සේවා නියුක්ත වෙන්න අනිවාර්යයෙන්ම පත්වීමේ ලිපියක් නිර්මාණය කරන්න ඕනේ හරිද එයා නීත්‍යානුකූල ලිස් පිළිගන්නේ පත්වීමේ ලිපියක් නිර්මාණය කරොත් විතරයි කියන්නේ එයාට පත්වීමේ ලිපියක් ලැබුණොත් තමයි එයා නීත්‍යානුකූලව ආයතනයට සේවනය කරනවා කියලා පිළිගන්න පුළුවන් වෙන්නේ මේ පත්වීමේ ලිපියේ ඇතුළත් විය යුතු දේවල් තියෙනවා මොනවද මොනවද තියෙන්නේ ඔයි අයදුම් කරුගේ නම තියෙනවා නේද බඳවාග දිනේ තියෙන්න ඕනේ. ඊළඟට බඳවාගත් අංශේ තියෙන්න ඕනේ. මෙන්න මොනවද තියෙන්න ඕනේ? වැටුප් සහ අමතර ප්‍රතිලාභ මොනවද කියලා එයාට ලැබෙන විදිය වැටුප් කොහොමද හම්බ වෙන්නේ කියලා තියෙන්න ඕනේ. प्रतिलाभ मैं वर्धन සේවි ස්ත්‍රිකීමක් වෙන්නේ මේ සියලු දේ පත්වීම ලිපියේ තියෙන්න ඕනි. ලියාගෙන යන්නේ ඇත්තේ සංවිධානයක නීත්‍යානුකූල සේවකයෙක් ලෙස සේවා නියුක්ති වීමට නම් සේවා නියුක්ති වීමට නම්
පත්වීමේ ලිපිය නිර්මාණය කර දිය යුතුය. පත්වීමේ ලිපිය නිර්මාණය කර දිය යුතුය. අනුමාත්‍රකාවක් ගන්න. පත්වීමේ ලිපියක පත්වීමේ ලිපියක ඇතුළත් විය යුතු කරුණු පත්වීමේ ලිපියක ඇතුළත් විය යුතු කරුණු බෝඩ් එකේ තියෙන එක ටග් ගාලා ලියාගෙන හරිනම් හරි කියන්න බලන්න. හරිද? හරි මිස්. දෙවන පියවර ගන්න මාතෘකාව විදිහට සේවකයා දැනුවත් කිරීම. සේවකයන් දැනුවත් කිරීම. අපි දැන් පත්වීම ලිපියක් නිර්මාණය කරගෙන හිටියට වැඩක් නැහැ. ලිපිබඳව අපි සේවකයන් දැනුවත් කරන්න ඕනේ. තේරුණාද? එතකොට සේවකයන් දැනුවත් කරන්න අපිට පුළුවන් ඕනනම් ලියාපදිංචි තැපෑල හරි විද්‍යුත් තැපෑල හරි භාවිතා කරන්න. මොකද මේ විද්‍යුත් තැපෑල කියන්නේ ඊමේල් තාක්ෂණය. මේ දෙකෙන් එකක් පාවිච්චි කරලා සේවකයව දැනුවත් කරන්න පුළුවන්. ලියා ගන්න. පත්වීමේ ලිපිය නිර්මාණය කළ පසු ඒ සම්බන්ධව සේවකයා දැනුවත් කළ යුතුය. මේ සඳහා ලියාපදිංචි තැපෑල හෝ විද්‍යුත් තැපෑල භාවිතා කරයි. ගන්න ඊළඟ පියවර මාතෘකාවක් විදිහට පොරොත්තු ලේඛනයේ නිර්මාණය. හරියට බලා ගන්න බෝඩ් එක බලලා හරි වචනේ හරියට ලියා ගන්න. පොරොත්තු ලේඛනයේ නිර්මාණය කිරීම.
පොරොත්තු ලේඛනය නිර්මාණය කිරීම. දැන් බලාගන්න සේවාදායක ආකර්ෂණයෙන් අපි ළඟට ආව කිව්ව 100 දෙනෙක්. මේකෙන් අපි 10 දෙනෙක් හඳුනාගත්ත අපේ අවශ්‍ය ක්වොලිෆිකේෂන් වලට. අපේ වේකන්සි තියෙන එක්කෙනෙක් කියමුකෝ. හරිද? ඔන්න අපි එක්කෙනෙක් ගත්තා. හරි. මෙයාට දැන් අපි සේවාදායක ආකර්ෂණය කරලා තෝරලා ඉන්ටර්වියු තියලා ගෙන්න ගන්න ගියාම යම්කිසි කාලයක් යනවනේ. දැන් අපි තෝරගත්ත කෙනාට අපි තෝරගන්න කලින් වෙන ආයතනයක රැස්සාව හම්බෙලා. හරි? රැකියාව හම්බ වෙලා මෙයා ගිහිල්ලා. හරිද? පළවෙනි කෙනා ඒ රැකියාවට ගිහිල්ලා අපි කතා කරාම කියනවා එන්න විදිහක් නැහැ මේ මට දැන් වෙන ජොබ් එකක් හම්බුණා මං ඉතන ඉන්නේ මට එන්න විදිහක් නැහැ කියලා. දැන් මෝ එන්න බෑ කියද්දි අපිට කියන්න බෑනේ වරෙන් වරෙන් කියලා. නේද? අපේ එකට එන්න ඉන්නේ කියලා කියන්න බෑ. මෙයා දැන් ගිහිල්ලා. හරිද? අපි දැන් ඊළඟ ඔප්ෂන් එකට යන්න ඕනේ. හරිද? ඊට පස්සේ බලනවා අපි දෙවැනියට සුදුසුකම් තියෙන්නේ කාටද කියලා. හරිද? දෙවැනියට සුදුසුකම් තියෙන්නේ කාටද කියලා බලනවා. හරිද? දැන් එතකොට දැන් මේ දෙවැනියට සුදුසුකම් තියෙන කෙනා බලාගන්න අපිට ආය ආකර්ෂණය කරලා ආය තෝරා ගැනීමක් කරන්න බෑ. ඒක නිසා අපි ලේඛනයක් හදාගන්නවා මේ කුසලතා අනුපිළිවෙලට. එයාලගේ හැකියාවන් දක්ෂතා වලට අනුපිළිවෙලට අපි නම් ලැයිස්ට් එකක් හදාගන්නවා. හරිද? මෙයාට තමයි වැඩිපුරම ක්වොලිෆිකේෂන් තියෙන්නේ. ඊට පස්සේ මෙයාට, ඊට පස්සේ මෙයාට, ඊට පස්සේ මෙයාට මෙහෙම මෙහෙම කියලා අපි ලේඛනයක් හදාගන්නවා. මෙන්න මේ ලේඛනය තමයි පොතේ පොරොත්තු ලේඛනය කියලා කියන්නේ. හරිද? දැන් අපි ගන්න සේවාදායකයා වැඩිට ඉන්න ප්‍රතික්ෂේප කරොත් ඊළඟ අවස්ථාව දෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟ අවස්ථාව ගන්න ලේසි වෙන්න තමයි පොරොත්තු ලේඛනයක් කරන්නේ. දැන් අපි දෙවෙනි කෙනාට කතා කරමු. යන්න බෑ කිව්වා කියන්නකො. අපි එක මොකක් හරි වෙලා පරක්කු වෙලා ඒක කොරෝනා වෙලා අවහලා තිබ්බ කියමුකෝ අපේ සංවිධානය. ඊට පස්සේ එනකොට දැන් ඔන්න කොරෝනා ඉවර වෙලා එනකොට මේ කට්ටිය රැකියාවල් වලට ගිහින් තියෙන්න පුළුවන්. එනවාද? එතකොට අපිට ආය සේවාදායක ආකර්ෂණයක් කරලා ආය තෝරා ගැනීමක් කරලා ගන්න ගියාම ලොකු පිරිවැයක් යනවා. හරිද? ඒක නිසා අපි එයාලගේ සුදුසුකම් අනුව, ඒ කියන්නේ කුසලතාවයන් අනුව ලේඛනයක් හදනවා. හරිද? ඒ ලේඛනයට අනුව එතකොට මෙයා හදිස්සියේ හරි එන්න බෑ කිව්වොත් අපිට තව ඔප්ෂන් එකක් තියෙනවා. ආය අපිට මේ සේවාදායක ආකර්ෂණයක් තෝරා ගැනීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න අපි ළඟ එයා එක්ක නැිනවා. එයාත් බෑ කිව්වොත් අපි ඊළඟ ඔප්ෂන් එකක් අපි ළඟ තියෙනවා. මෙන්න මේ විදිහට හදාගන්න ලේඛනයකට අපි කියනවා පොරොත්තු ලේඛනය කියලා. ලියාගමු. යම් හේතුවක් මත සේවා නියුක්තිය පිරිනැමූ සේවකයා සේවා නියුක්ති වීම ප්‍රතික්ෂේප කරන්නේ නම් කුසලතා අනුපිළිවෙලට පුරෝකථනය කිරීම උදෙසා පොරොත්තු ලේඛනයක් නිර්මාණය කරයි. ගන්න ඊළඟ පියවර නැවත පත්වීමේ ලිපිය නිර්මාණය කිරීම.
නැවත පත්වීමේ ලිපිය නිර්මාණය කිරීම. අහගන්න. එක පාරක් ලබා දෙන්න පත්වීමේ ලිපියක් අපිට තව කෙනෙකුට ලබා දෙන්න බැහැ. මොකද තියෙන නම වෙනස්. ඔයගේ විවිධ දේවල් තියෙන නිසා එකවරක් ලබා දුන්න පත්වීමේ ලිපිය ලිපියක් නැවත වෙන කෙනෙක්ට ලබා දෙන්න බැහැ. දැන් අපි පළවෙනියව ගන්නවා කියලා අදහස් කරගෙන මෙයාට අපි පත්වීමේ ලිපියක් නිර්මාණය කරනවා කියමුකෝ. මෙයාගේ පත්වීමේ ලිපිය මෙයා එන්නේ නැහැ කියලා ඒකම මෙයාට දීමේ හැකියාවක් නැහැ. තේරුණාද? අපි මෙයාව ගන්නවා නම් මෙයා වෙනුවෙන් තව පත්වීමේ ලිපියක් නිර්මාණය කරන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනියට අපි හිතන කෙනා අපිට ආයතනයේ අපේ ආයතනයේ සේවා නියුක්ති වෙන්න කැමති වුණොත් අපිට ප්‍රශ්නයක් නෑ නැවත පත්වීමේ ලිපියක් නිර්මාණය කරන්න ඕනේ කියන පියවරට යන්න අවශ්‍ය වෙන්නේ නෑ. හරිද? එයා ඉන්න බෑ කිව්වොත් කියලා තමයි තව පියවරක් ඔය බඳවා ගැනීමට දාලා තියෙන්නේ නැවත පත්වීමේ ලිපියක් නිර්මාණය කරන්න කියලා. ඒ කියන්නේ කොයි දෙයකටත් හොඳ වෙන්න. හරිද? එතකොට මෙයා බෑ කිව්වොත් මෙයා වෙනුවෙන් තව පත්වීමේ ලිපියක් අපි නිර්මාණය කරන්න ඕනේ. ලියගමු. එක්වරක් ලබා දුන් පත්වීමේ ලිපියක් එක්වරක් ලබා දුන් පත්වීමේ ලිපියක් තවත් අයදුම් කරුවෙකුට තවත් අයදුම් කරුවෙකුට ලබා දිය නැහැ. නව අයදුම් කරුවෙක් බඳවා ගන්නේ නම් ඔහු වෙනුවෙන් නැවත පත්වීමේ ලිපියක් නිර්මාණය කළ යුතුය. ඔහු වෙනුවෙන් නැවත පත්වීමේ ලිපියක් නිර්මාණය කළ යුතුය. හරිද? ලියා ගන්න එපා. මම මේ කියන ටික හොඳට අහගන්න. මම අද නෝට් එක දෙන්නේ නැහැ. ලබන සති ප්‍රශ්න වල තමයි ක්ලාස් එක පටන් ගන්න. මේ අපි කතා කරන්නේ අනුස්ථාපනය ගැන. අනුස්ථාපනය කියලා කියනවා අපි ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් පුහුණු කාලේ එහෙම නැත්නම් ට්‍රේනින් පීරියඩ් එකට අපි කියනවා අනුස්ථාපනය කියලා. මේ අනුස්ථාපනය කියලා අපි හඳුන්වන්නේ අලුතෙන් සේවා නියුක්ති වෙච්ච සේවකයාට ආයතනයේ අරමුණු මෙහෙවර අධිකාරී තත්ත්වයන් තනතුරේ රාජකාරී හා වගකීම් අනිත් රැකියාවන් සමග බෙදීලා තියෙන සම්බන්ධ වෙලා තියෙන ආකාරය ඒව ගැන රැකියන්නේ ආයතනයේ සංවිධාන පරිසරය ගැන මූලික අවබෝධයක් ලබා දෙන කාල සීමාවට අපි කියනවා අනුස්ථාපන කාලය කියලා. මේක සාමාන්‍යයෙන් දින 180යි අනුස්ථාපන කාලය කියලා කියන්නේ. ඒ කියන්නේ මාස 6යි. ඊට අඩු වැඩි වෙන්න පුළුවන් සම්මත කාලය මෙච්චරයි. හරිද? මේ කාලය තුලදී සේවාදායකයාගේ කාර්යඵල සතුටුදායක නම් සේවය ස්ථිර කරනවා. හරිද? ඒ කියන්නේ ඔයාලා වුණත් යම්කිසි ආයතනයකට ගියාම ට්‍රේනින් පීරියඩ් එකේ ඉන්නකොට හරීම බලාගෙන පරිස්සමින් ඉන්න වෙනවා. හරි? සමහර වෙලාවට අපිට අදාළ රාජකාරී වගකීම් කාර්යයන් වලට අමතරව අපිට කාර්යයන් කරන්න සිද්ධ වෙනවා මේ අනුස්ථාපන කාලය තුල. හරිද? දැන් සමහර වෙලාවට ඔයාගේ එතන හම්බ වෙනවනේ යාළුවෝ ගියාම මෙයාලා කියනවා අපි නම් එන්නේ අපි මෙදාට එන්නේ මේක හරියන්නේ නැහැ එදා අපිට හරියන්නේ නැහැ කියලා. මොකක් හරි විශේෂ දවසකට
නැවතින්න පුළුවන්. හැබැයි ඔයාලා ට්‍රේනින් පීරියඩ් එකේ හිම නැත්තම් මේ අනුස්ථාපන කාලය තුල ඉන්නවා නම් අනිවාර්යෙන් එකට යන්න. මොකද හේතුව තමයි මේ අනුස්ථාපන කාලය තුල කාර්යඵල සතුටුදායක නැත්තම් ඔයාලව ඉවත් කරන්න මානව සම්පත් කළමනාකරුවට බලය තියෙන හින්දා. හරිද? මේ අනුස්ථාපන කාලය මානව සම්පත් කළමනාකරුවට තියෙන ආරක්ෂක පවුරක් කියලා තමයි හඳුන්වන්නේ. ඒකට හේතුව තමයි බඳවා ගන්නකොට මොකක් හරි යම් වැරද්දක් වුණොත් වැරදි කෙනෙක් ආයතන තුනට ආවොත් ඒ වැරද්ද නිවැරදි කරගන්න තියෙන තැන තමයි මේ අනුස්ථාපන කාලය කියලා කියන්නේ. තේරුණාද? ඔය එයාලට ඕන නම් මේ අනුස්ථාපන කාලයේදී ඔයාලගේ උනත් කාර්ය සාධනයේ සතුට නැහැ, කාර්යඵල සතුට නැහැ කියලා ඉවත් කිරීමට හැකියාවක් තියෙනවා. තේරුණාද? ඒක නිසා මේ ට්‍රේනින් පීරියඩ් එකේ හරිම පරිස්සමින් ට්‍රේන් වෙන්න ඕනි. හිතමතේට අනිත් අය කියන පළියට තීරණයක් ගන්න එක හරිම භයානකයි අනුස්ථාපන කාලය තුල. හරිද? මේකෙදී අනුස්ථාපන කාලයෙන් පස්සේ එහෙම නැත්නම් අනුස්ථාපන කාලය තුලදී සේවකයාගේ කාර්යඵල සතුටුදායක නැත්නම් මෙයාව ඉවත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් නැවත අනුස්ථාපනය කරන්න පුළුවන්. කියන්නේ ට්‍රේනින් පීරියඩ් එක වැඩි කරන්නත් පුළුවන්. ඇයි? එයාගෙන් බලාපොරොත්තු වෙච්ච පුහුණුව ලැබිලා නැත්නම් එයාට නැවත අනුස්ථාපනය කිරීමක් කරන්නත් පුළුවන්. තේරුණාද? නැවත අනුස්ථාපනය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සේවෙන් ඉවත් කරන්න හැකියාවක් තියෙනවා. කාර්ය සාධන මට්ටම හොඳයි නම් මෙයා ස්ථිර කිරීම කරනවා. තේරුණාද? තේරුණාද? ඒක අනුස්ථාපන කාලය කියන්නේ මොකක්ද කියලා? හරි. අනුස්ථාපනය කරන්න යදා ගන්න ශිල්ප ක්‍රමයක් තමයි පුතේ බඩි ක්‍රමය කියලා කියන්නේ. මේ බඩි ක්‍රමය කියලා කියන්නේ ආයතනයේ මේ වෙනකොට ඉන්න පැරණිතම හරි දක්ෂතම හරි සේවකයා ලවා ආයතනයේ පිළිබඳ මූලික අවබෝධය නවක සේවකයාට ලබා දෙනවට අපි කියනවා බඩි ක්‍රමය කියලා. මේට අමතරව අනුස්ථාපනය කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. රැකියා අග්‍රමණය තුලින් පුළුවන්, එහෙම නැත්නම් සම්මන්ත්‍රණ උපදේශන ඒ වගේ වැඩසටහන් වලින් අනුස්ථාපනය කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? තේරුණාද අනුස්ථාපනය කියන්නේ මොකක්ද කියලා? මොකක්ද අනුස්ථාපනය කියන්නේ? මොකක්ද අනුස්ථාපනය කියන්නේ? සංවිධානය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දෙන. එතකොට මොනවද සංවිධානයේ අරමුණු? අරමුණු හා පරමාර්ථ, එයාලගේ දැක්ම, මෙහෙවර, සංවිධාන පරිසරය, අධිකාරීත්වයන්, නිෂ්පාදන ක්‍රියාවලිය, රාජකාරී වගේ කින්කරේ මේ හැමදේම පිළිබඳ මූලික අවබෝධයක් ලබා දෙන කාලයට අපි කියනවා අනුස්ථාපන කාලය කියලා. අනුස්ථාපන කාලය කොච්චරද? දින 180යි මාස 6යි. ඔව්, දින 180යි මාස 6යි. අනුස්ථාපන කාලයේදී කාර්යඵල සතුටුදායක නම් මොකද කරන්නේ? සේවය ස්ථිර කරනවා. අස්තුරුදායක නම් සේවයෙන් ඉවත් කරනවා නැත්නම් නැවත අනුස්ථාපනය. ඔව්, සේවයෙන් ඉවත් කරන්නත් පුළුවන් නැත්නම් නැවත අනුස්ථාපනය කරන්නත් පුළුවන්. මේ අනුස්ථාපන කාලය මානව සම්පත් කළමනාකරුට තියෙන ආරක්ෂක පවුරක් කියලා කිව්වා. ඇයි එහෙම කිව්වේ? මානව සම්පත් කළමනාකරුට තියෙන ආරක්ෂක පවුරක් කියලා කිව්වා අනුස්ථාපන කාලේ. ඇයි එහෙම කිව්වේ? බඳවා ගැනීමේදී මොකක් හරි වැරැද්දක් යම් වැරැද්දක් සිද්ධ වුණොත් ඒක නිවැරදි කරගන්න පුළුවන් වෙනවා මේ අනුස්ථාපන කාලයේදී. හරි? අනුස්ථාපනය කරන්න පුළුවන් ආකාරයක් තමයි මම ප්‍රධාන වශයෙන් කෝ බඩි ක්‍රමය. මොකද මේ බඩි ක්‍රමය කියන්නේ? ඔව්, සාමාන්‍යයෙන් අදහසක් තියෙනවා ආයතනයේ දැනට ඉන්න දක්ෂතම හරි පැරණිතම හරි සේවකයා ලවා නවක සේවකයාට ආයතනය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දෙනවට අපි කියනවා බඩි ක්‍රමය කියලා. හරි,
මේක මතක තියෙන්න ඕනි මම දැන් අද නෝට් එක දෙන්නේ මම ලැබෙන සිතින් තමයි මේකට අදාළ නෝට් එක දෙන්නේ හරි ගැටලු තියෙනවා නම් අහන්න බලන්න අදු ගන්න පිය වගේ මේ හරිය මට තේරුන්නේ නැහැ පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න බලන්න ගැටලුවක් නැහැ සියල්ල තේරුණා එහෙමද ගැටලුවක් නැද්ද තියනවාද හරි ගැටලුවක් නැහැ කියලා හිතනවා නිහඬතාවය නිසා හරි ඔයාලා අලුත්ම යන්නේ ඔක්තෝබර් නේ ආවේ ඔයාලා මේ වෙනකොට කරලා තියෙන ඒ වගේ හැම එකෙම ෂෝට් නෝට් එකක් ගහගෙන පාඩම ගැන අවබෝධයම යද්ද නැත්තම් මේක ඩිප්ලෝමා එක ඉවර වෙනකොට ඔයාලට මුල ටික ටිකක් තේරෙන්නේ නැහැ මතක නැහැ වගේ තත්ත්වයක් එනවා එදාට කරන නෝට් එක එදාම ෂෝට් නෝට් එකක් හරි ගහගෙන තමන්ගේ ඔළුවේ තියාගන්න ඒක හොඳයි හරිද නැත්තම් ඉස්සරහට යන්න යන්න මේ ඔක්කොම පැටලිලා මුල හොඳටම අමතක වෙනවා ඒක නිසා තමයි ඒක කරන්න කියන්නේ संबंध इन मट अलग नाम कमेंट संदुनी हंसिका शेहान करुणा रत्न कौशिला भंडार इन्ना मिस कविष्क कविष्का प्रभानी इन्ना मिस तीसरा बुद्धिका शशिकला सितुमिनी शशिकला सितुमिनी नवंजना मीगम्मन इन्ना मिस निरोशा वासल हर्षनी कौम्या दिनेश संजीव जायनी मधुशानी मालिका मधुमाली चालिनी दिलानी सॉरी चालिनी दिलानी लक्ष्मिनी हर्षमाली लक्ष्मिनी हर्षमाली ने पुलवान तरंग हवस हवस रजिस्टरे मार्क कर दी इन बाला ने मुकुट दे मामा वाला की मैं रजिस्टरे फोटो एक आंख हर सेट यावन हुआ हम वाला बैच कर दिया ने मैं हम होगे मैं बैच कर दी एक बिन हुआ එනිසා රෙජිස්ටර් මාක් කරන වෙලාවට බොහෝ දුරට ඉන්නවනම් හොඳයි නැත්නම් ඇබ්සන්ට් එකක් විදිහට තමයි පිළිගන්නේ හවස රෙජිස්ටර් මාක් කරද්දී හිටියේ නැත්තම් හරි එහෙනම් අදට ක්ලාස් එක නිමාවටපත් වෙනවා හැමෝටම ස්තුතියි සහභාගී වුණාට එහෙනම් හැමෝම පරිස්සමෙන් ගෙවන්න වෙලාවට වෙලා ඉන්න thank you සර්ණයි thank you miss thank you miss